අයිබන් ගුඩ් මෝනි. අපි ඔන්න අදත් අලුත් සංචාරයක් ආරම්භ කරන්න ලෑස්ති. ඉතිං පොඩ්ඩක් අපි යන ස්ථානයේ වලට පෙන්න්න පුළුවන්ද අපි පොඩ්ඩක් නතර කරා මෙන්න මේ හරි. අපේ ඔන්න පැට්‍රෝල් එක ඔන්න මේසරේ වීඩියෝ එකට තියෙනවා. ඊට පස්සේ රංජි අයියාගේ ජීප් එකත් අපි මේසරේ ඔන්න යනවා. ඉතින් අපි අද සංචාරය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දුම්බර වනාන්තරයේ උතුරු දිගේ කඳු ටික ශේෂ වෙන පැත්තෙන්. ඉතින් අපි යන ගමනාන්තය ඔයාලට පෙන්වන්න පුළුවන්. ඒ හින්දා අපි ඔන්න පොඩ්ඩක් මෙතන නතර වුණා. මේ පෙන්නලාම යන එක හොඳයි කියලා. මොන් අපේ කට්ටිය ඉන්නවා මෙයාලා කලින් මෙවිල්ලා ලොකේෂන් එක බලනවා. යසස් ඉන්නවා, සංජයා ඉන්නවා, සමීක ඉන්නවා. සමීක වැඩ පටන් ගන්න උදේම ඔයාලට පේනවා ඇති මෙන්න මේ හරියෙන් ටවර ටිකක් තියෙනවා. ඔය පේන්නේ ගම්මඩුවේ කන්ද මුදුනේ තියෙන ටවර ටික. ඔය ගම්මඩුවේ කන්දට එහා පැත්තෙන් පේනවා මේ තව ටවර එකක් තියෙනවා. එතන තමයි මේ කරගස්තැන්නේ ටවර තියෙන තැන. ඉතින් ඔය කරගස්තැන්නේ කන්ද එහා පැත්තේ තියෙනවා ලස්සන පතනක්. ඒ පතනට තමයි අපි යන්න ලෑස්ති වෙන්නේ. මෙන්න මේ පැත්තෙන් පේනවා රිවර්ස් ටර්න් ටවර ටික. ඒත් එක්කම මෙන්න මෙතන මැද තියෙනවා කන්දක්. ඒකෙත් තවර දෙකක් තියෙනවා, දං කන්ද මං හිතන්න ඔකට කියන්නේ. ඉතින් මේ පේන්නේ සම්පූර්ණම දුම්බර වනාන්තරයේ කඳු පන්තිය. මේ පැත්තෙන් තමයි මේ කන්ද උතුරු දිග බෑවුමින් ශේෂ වෙලා යන්නේ. අවසානම කුසම කන්ද තමයි ඔය අපි යන කඳු ටික. ඉතින් අපි බලමු ගිහිල්ලා කොහොමද කියලා ගමන. ඉතින් ටිකක් දුෂ්කරයි ගමන යන්න තියෙන්නේ, පාර ටිකක් අමාරුයි. අපි බලමු එහෙනම් ගිහිල්ලා කොහොමද මේ ගමන යන්නේ කියලා. ඔයාලට පුළුවන් මේ ගමනේ වෙනස්ම අත්දැකීම ලබා ගන්න. අපි දැන් ඉන්නේ මාතලේ දඹුල්ල පාරේ. ඉතින් මෙන්න මෙතන කියන්නේ කවුරු පළල්ල අන්දිය. මෙතනින් අපි දානවා වම් පැත්තට තියෙනවා අන්කන්ද පාර කියලා. ඉතින් මේ පාර දිග අපි ඉස්සරහට යනවා ගිහිල්ලා ආපහු ඇරෙන්න තියෙනවා වම් පිටියේ පාලමකාවි. අපි මේ අර පාර දෙක කිලෝමීටර් එකක් විතර වාගේ ආවම මෙහෙම මෙන්න මේ පැත්තෙන් මේ දකුණට හරවන්න පාරක් තියෙනවා. මේක තමයි පුවක් පිටියේ පාලම හරහා යන්න තියෙන කුඹල්ලොලුවට. පාර දෙක යමු මේ තියෙන සුන්දරත්වයක් බලාගෙන. අපිට ඉස්සරහා හම්බෙනවා මේ සුදුගඟ. සුදුගඟේ සුන්දරත්වය බලාගෙන අපි යමු ඉස්සරහට. අර පාර දිග ආපුවාම ඔන්න මෙන්න මේකට තමයි පුවක් පිටියේ පාලම කියන්නේ. නමුත් මේක මේ Google Map එකේ පෙන්වන්නේ මේ පාරේ එක මේ මෙතන ලොකු මේ පල්ලමක් තියෙන නියම මේ ඉස්රායිල් පේන මේ සුදු ගඟ. ඉතින් මේ Google Map එකේ නෑ බලමු අර සුදු ගඟ ක්ලොස් කරලා පෙන්වන්න මේකේ සුදු ගඟේ තියෙන ලස්සන. ඉතින් Google Map එකේ ආවත් ඇත්තට මොන්න මේ අතරමං වෙනවා. අපි ඔන්න මේ පාලම ගහ පොඩ්ඩක් නතර කරා. මේ තියෙන්නේ අපි ආපු පාර. මෙතන ලොකු මේ ලොකු ගැප් එකක් තියෙනවා මේ උඩට යන්න. ඉතින් මේ තියෙන්නේ සුදු ගඟ. මේ තියෙන්නේ සුදු ගඟ. මේ පාර මේ නේද යදස්?
ඒකන මේ මෑත ගහතුපු එකක්න ලොකාලයක් Google මැප් එක මේ පාර නෑ එතන අකඩ බාලමක් දාලා තියෙන මේ සුදු ගඟ මේ වතුර පාර එන්න කෙලින් අර මහවැලි ගඟ පොල්ගොල්ලෙන් හරස් කරනවානේ පොල්ගොල්ලෙන් හරස් කරහම එතනින් එනවා පවහවුස් එක තියෙනවා උකුවෙල උකුවෙල පවහවුස් එකෙන් ටර්බයින් වලින් එන වතුර තමා මේ ගඟ දිගේ මෙහෙම එන්නේ පහළට ඇවිල්ලා මේක යනවා මේ බෝවතැන්න ජලාසයට බෝවතැන්න ජලාසයට යනවා මේ ගඟේ වතුර ටික ගිහිල්ලා ඊට පස්සේ බෝවතැන්නේ වතුර ටික යනවා අඹන් ගඟට එකතු වෙනවා කොටසක් අනිත් ඒවා යනවා කලාවේ දක්වාම ඉතින් ලොකු කතන්දරයක් තියෙනවා අපි බලමු එන ඉතින් මෙතනින් පිටත් වෙනවා පාර හොයාගෙන යන ගමනක් තියෙන්නේ ගොයිපලක් තියෙන ගොයිපලක් කියන්නේ ගමේ කට්ටිය පවන තැන අපි වෙන්නන්න අපේ දෙන්න
පොඩ්ඩක් වීඩියෝ කරන. එතනින් පොඩි වේල්ලක් වෙනවා එන්න මෙතනින් මේ කුඹුරු ටිකට වතුර ටික හරවලා තියෙනවා. ගන්න වතුර මේක මේ තනිකරම එළවලු කරන්න මෙයලා ලොකු කුඹුරු යායක්. දැන් මෙහි ඉඳලා ගත්තා මේ ඉඳලා අරේ දිගටම ඔක්කොම කුඹුරු තියෙන්නේ මෙහෙම. මේ පැත්තටම කුඹුරු යායි තියෙන්නේ. මේ කුඹුරු යාය සම්පූර්ණයෙන්ම මෙයලා කරන්නේ මේ එළවලු වවන එක. එළවලු තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා මේ පැත්තේ වැටකුළු තියෙනවා. මේ ටිකම වැටකුළු වවලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු. එන්න රංජි අයියා එහෙම ඉන්නවා එතන නතර වෙලා. අපි මේ පැත්තෙන් මෙහෙම ගියොත් ඉස්සරහට බලමු මේ ටිකෙත් වැටකුළු තියෙන්නේ. මෙන්න මේ පැත්තේ තියෙනවා මිරිස් වවලා තියෙනවා. මේ මිරිස් වවලා තියෙනවා මේ ටිකේ. මේ ටිකේ මිරිස් තියෙනවා. මේකේ මෑකරල් තියෙනවා වවලා. මාතලේ දැන් කුඹල් ඔළුව ගමට කිට්ටු වෙලා ඉන්නේ. ඉතින් මේ හරිය තනිකරම මිනිස්සු ඇත්තටම ගොඩක් අර කුඹුරු එයග වගේම ගොවිතැන් වගාවෙන් ජීවත් වෙන කට්ටිය ඉන්නේ. දැන් මෙතනත් මේ මෙතන ලොකු පාලමක් බෝක්කුවක් තියෙන්නේ. මෙතනින් වේල්ල ගහලා තියෙනවා කොන්ක්‍රීට් වලින්. වේල්ලක් ගහලා තමයි මේ වතුර පාර මේ පැත්තට අරගෙන තියෙන්නේ. ගොඩක් මේ ගැමි පරිසරයක් තියෙන්නේ. මිනිස්සු කුසිකර්මාන්තයත් එක්ක තමයි ගැටෙන්නේ. ඉතින් මේ වගේ දේවල් ඇත්තටම දැක බලාගෙන මේ පරිසරයේ තියෙන සුන්දරත්වයත් විඳගෙනම මේ ගමන යන එක තමයි හොඳ. පල්ලමක් පාලම ගාවින් පාලම ගාවින් තමා මේ පයින් යන්න ඕනේ බියල්ලට. ඔහේ ගියත් ඔන්න මේ වගේ යාළුවෙක් හම්බෙන අනිවාර්යෙන්ම. ඒක වාහනේ නවත්තනකොටම මෙයා ආව ළඟට. අපි බලමු මෙයා දැන් ඇල්ල බලන්න අපි යනවා. අනිවාර්යෙන් මෙයාත් එයි අපිත් එක්ක. අවුද මේ මෙතන යන්න බැරි වෙන්න වාහන ගහලා තියෙන මිනිස්සයා. මේ වාහන මොනවා ගොහවත් යන්න බැරි වෙන්න වාහනේ ගහලා තියෙන. දෙකට ගන්න ගියා නේද? මේ දෙකට ගන්න ගත්තනේ අග. රයිට් ඉතින් ඔන්න මෙතන මේ පාලම ළඟින් උඩට පාරක් තියෙනවා. මේ කුඹල්වලු ඇල්ලට පොඩි දුරක් තියෙනවා කියලා කිව්වේ. බලමු ඉතින් මේ ඇල්ලත් ඇත්තටම එච්චර ජනප්‍රිය ඇල්ලක් නෙමෙයි. ඉතින් මේ වගේ මෙතන ගයක් තියෙනවා. ආ මේ ඇල්ල ළඟම තියෙන්නේ. බලු මේවායි පොඩි පාරක් දිගේ තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. සංචාරයක් ඇත්තටම අර සංචාරයක් කරනකොට ඉතින් මේ වගේ අප්‍රකට තැන් හොයාගෙන යන්න ඕනේ. ඉතින් හොයාගෙන යනවනම් මේව සැඟවිලා තියෙන සුන්දරත්වයක් බලා ගන්න පුළුවන්. වල දකින්නකොටම මෙතන තියෙන ලස්සන පේනවා ඇති. තියෙනවා කව්පි සම්බල. ඉතින් කව්පි තමයි අපේ අද උදේ ආහාරය. කව්පි කාලා එන්න මෙතනින් මේ පැත්තට යන්න තියෙනවා ඇල්ල උඩට යන්න. යසස් පොඩ්ඩක් බලනවා ගිහිල්ලා කොහොමද කියලා, මේ යන්න පුළුවන්ද කියලා. අපි උදේ කෑම කාලා ඇල්ලේ සුන්දරත්වය බලන්න යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඇත්තට මෙතන බොහොම ගොඩක් සිසිලස තියෙන තැනක්. සම්පූර්ණයෙන්ම උඩ සම්පූර්ණයෙන්ම ගස් වලින් උඩු වියනකින් වැහිලා තියෙන්නේ. ඉතින් ඒන මෙතෙන් අවුව වැටෙන්නේ. ඉතින් මාරම ලස්සන දැනක්. ඔය දිගේම ඉහළට තියෙනවා මෙන්න මේ වගේ අඩිපාරක් උඩට යන්න. උඹල්වලුව ඇල්ලට තමයි මේ පාර තියෙන්නේ. මේ ටිකක් උඩට නගින්න තියෙන ලොකු දුරක් නැහැ කියලා කිව්වේ. අපි බලමු මෙහෙම ඔය අයින දිගේම ඉස්සරහට ගිහිල්ලා. දැන් මේ පැත්තෙන් ඔන්න කලහගෙන නැහැ බෑ. ඉතින් මේ වගේ තැන්වල නාන්න තියෙනවා දකින්න දැන. ඔන්න ආපහු ඔයට වැටුණා මේ
දැන් මේ මේ ඔය දිගේ ඉහළට යන්න ඕනේ ඇල්ල බලන්න මේ දැන් මෙතන තියෙනවා අව හවුස් එකක් දැන් අපි කෑම කෑවේ මෙන්න මේ පහල මෙන්න මේම තමයි අන්න අර හරි ඇල්ල තියෙන්නේ මේ මෙතනින් වතුර පාරක් එනවා මේ මේ පව හවුස් එකක් තියෙන මේ ප්ලාන්ට් එකෙන් එන වතුර තමයි මේකෙන් ඇවිල්ලා ආපහු සම්මඩු වලට එකතු වෙන්නේ අපිට දැන් මේ ගමේ අයියා කෙනෙක් හම්බුණා එයා තමයි කිව්ව ඇල්ල උඩු පැත්තෙන් පාරක් තියෙනවා එහෙන් යන්න බෑ මේ බලමු ඔය දිගේ ඉහළට ගිහිල්ලා අපිට හම්බුණා පුස්සලක් නේ ලොකු පුස්සලක් ඔන්න ඇල්ල කිට්ටුවට මාවා නම තමයි තියෙන්නේ මේ ඇල්ල පාමුල තියෙනවා ලොකු වලක් තියෙනවා හැබැයි ලොකුවටම ගැඹුරු නෑ දැන් මේ මෙතන තමයි ඇල්ල තට්ටු දෙකකට වැටෙන්නේ උඩින් තමයි හරස් කරලා තියෙන්නේ ඇල්ල උඩින් හරස් කරලා තමයි පව හවුස් එකට වතුර අරගන්නේ වෝ අපි දැන් ගම්මඩුවේ ඔය දිගේ පහළ ඉඳලා ඉහළට ආවනේ ඉහළට ඇවිල්ලා ඔන්න දැන් අපි මේ කුඹල් ඔළුව ඇල්ලේ මැදට ඇවිල්ලා තියෙන්නේ දැන් මෙතන මෙතනින් තමයි මෙන්න මේ පැත්තේ තියෙනවා ලොකු වලක් ඇත්තට මේ වල ගොඩක් ගැඹුරුයි ඊට පස්සේ මෙතනින් උඩ තියෙනවා ඇල්ල ඒ වගේම මෙතනින් පහළට මේ දිය ඇල්ල මේ කඩාගෙන ඇල්ලනවා එතකොට මේ කුඹල් ඔළුව ඇල්ල කොටස් දෙකකට තමයි කඩාගෙන ඇහැලෙන්නේ ඉතින් මෙන්න මෙතන තියෙනවා මේ ලොකු වලක් මේක වතුර කර්ම කළු පාටයි නිසල්මන්න තියෙන වතුර ටික මේක පේන විදිහට ඇත්තටම ලොකු ගැඹුරක් තියෙනවා ඒත් එක්කම මෙතන දියේ ගිලිලා ජීවිත කිහිපයක්ම නැති වෙලා තියෙනවා ඒ නිසා මේ වගේ තැනකට ආවොත් අපිට කියන්න තියෙන ඔයාලට මෙන්න මේ වගේ තැන්වලට බහින්න එපා මොකද මේකේ බැස්සොත් එහෙම පීනන්න බැරි කෙනෙකුට වටේ තියෙන ගල් වල ධාරේ කිසිම එකක් අල්ලගන්න මොකක්වත් බෑ මොකද ඇවිල්ලා අල්ලනකොටම අල්ලගන්න තැනක් නැහැ ලිස්සනවා ඉතින් මේ හැමතැනම ගොඩක් ලිස්සනවා ඒ නිසා මේකට වැටුනොත් කවුරු හරි බේරෙන්න තියෙන සම්භාවිතාවය අඩු ඒ නිසා මේ වගේ තැනකට આવොත් මේවට බහින්න එපා කියලා අපි විශේෂයෙන්ම ඔයාලට මතක් කරනවා ඒත් එක්කම මේ දිය ඇලිත් එක්ක ලංකාවේ ගොඩක් ජනප්‍රවාදයේ ගොඩක් කතා තියෙනවා මේ දිය ඇල්ල සම්බන්ධයෙන් ජනප්‍රවාදයේ කතාවක් තියෙනවා ඉතින් මේ ප්‍රදේශයේ ප්‍රාදේශීය රජ කෙනෙක් හිටියලු මේ ගජබා කියලා රජ කෙනෙක්. මේ ගජබා රජතුමා මේ දොඩම් දෙනිය කියන සිද්ධියක් මුල් කරගෙන සොළී දේශේ ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් ඒ ආක්‍රමණය කරපු වෙලාවේ සොළී දේශයෙන් මේ කුඹල් කර්මාන්තයේ යෙදෙන පිරිසක් මේ රැගෙන ඇවිල්ලා මෙන්න මේ ප්‍රදේශයේ මේ කුඹල් ඔළුව කියන ප්‍රදේශයේ තමයි රඳවලා තියලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රදේශයට මුල් කාලේ කියලා තියෙනවා මේ කුඹුලන් ගොඩ කියලා. ඊට පස්සේ කොහොම හරි මේක ජනවහරේ මේ භාවිතයට ලේසියට පසු කාලීන මේක කුඹල් ගොඩ බවට පත් වෙලා තියෙනවා. ඉන් පස්සේ තමයි කුඹල් ඔළුව කියලා ජනවහරේ මේ භාවිතා වෙලා තියෙන්නේ මේ භාවිතයේ පහසුවට. ඒ නිසා කොහොම හරි මේ දැන් මේ කුඹල් ඔළුව කියන ප්‍රදේශයේ මේ දිය ඇල්ල තියෙන නිසා මේ දිය ඇල්ලට කුඹල් ඔළුව දිය ඇල්ල කියලා තමයි ජනප්‍රවාදයේ නම පටබැඳිලා තියෙන්නේ. කොහොම හරි ඉතින් ඔයාලා මෙන්න මේ ප්‍රදේශයට ආවොත් මේ දිය ඇල්ල බලලා යන්න අමතක කරන්න එපා. හැබැයි මෙන්න මෙතන මේ දිය ඇලිත් එක්ක තියෙනවා දිය ඇලි වලට තියෙන සෝචනීය කතාවක්. දැන් මේ දිය ඇල්ලට ඉහළින් ඇල්ල හරස් කරලා කුඩා ජල විදුලි බලාගාරයකට ජලය අරගෙන තියෙනවා. ඉතින් ඒ නිසා මේ දිය ඇල්ල මේ වෙනකොට ඇත්තටම මැරිලා කිව්වොත් නිවැරදි බොහොම සුළු වතුර පාරක් තමයි මේ ඇල්ල හරහා ගමන් කරන්නේ. මේ ඇල්ලට පහලින් තමයි ආපහු මේ ජලය මේ ගඟට උදා හරින්නේ. පොස්කොල පව කරගෙන ඔන්න දැන් මේ ඇවිල්ලා ඉන්නේ නබුලි ඇත්ත කියන පොඩි ජන්සන්යක් මෙතන හතරමං හන්දියක් මෙතනින් අපි වම් පැත්තට තමයි යන්න තියෙන්නේ වම් පැත්තට ගියාම මේ ගම්මඩු මහත මේ ගම්මඩුවට කොයි පැත්තටද දැන් මේ බලන්න කොච්චරක්ද තියෙනවද තුනක් හතරක් එතකොට අර මේ රත් උටින් එන පාරට වැටෙනවද රත් උඩ පාරනේ පල්ලහැදලා
පල්ලෙහාට දැන් අතට ඉඳලා එනවා නම් මෙතෙන් මෙතෙන් තමයි ඉන්නේ නේ ආ හරියට කොහෙට යන්නේ ගම්මඩුව පරගස් දැන් ඉන්නේ ඒ ගම්මඩුව පාස් කරලා යනවාද අපි පාස් කරලා ඉන්න තැනට යනවා හරියට හරි අම්මලා දැන් අතට ඉඳලා එන පාරත් ඇවිල්ලා මෙතෙන් තමයි වැටෙන්නේ අපි ආවේ කුබල්ලුරුව පැත්තෙන්නේ මේ පාරවල් දෙකම ඇවිල්ලා මෙතෙන්ද වැටෙනවා ඉතලස් මෙතෙන් දැන් තමයි ඉහළට යන්න තියෙන මෙතන තියෙන සමෘද්ධි බැංකුවක් කුස්සල් සමෘද්ධි බැංකුවක් මේ පාර දිගේම මම ගම්මඩුව තරගස් දෙන්න දිගටම යන්නේ මේ පාර දිගේ පරිසරයේ සම්පූර්ණයෙන්ම මේ වෙනස් වෙනවා මෙන්න මේ හරිය දාපුවාම මේ හරිය පොළොස්තරයේ ලොකු ගණාන්තරයක් තියෙනවා. ඉතින් මේ සම්පූර්ණයෙන් මේ ප්‍රදේශයේ පාර වැහිලා තියෙන්නේ උඩ වියනේ පස්වල. මේ පරිසරය දැන් අර පහළ තිබ්බට වඩා පොඩි වෙලාවකින් මේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා හරියට එන්න ආපුනම් කැලින්ගෙන් තා මීටල් හරිය තුනක් පේනවා මෙතෙන්ද තුනක් පේනවා දැන් අපි සෑහෙන දුරට ඇවිත් තියෙන්නේ තව කිලෝමීටර් දෙක හමාරක් විතර තියෙනවා ගම්මඩුවේ ටවුන් එකට ඊට ටවුන් එක පාස් කරලා උඩට ගිහින් තමයි අපි යන්න ඕනේ දැන් අපි ඇත්තටම මේ ওই ගම්මඩුවට නෙමෙයි යන්නේ ගම්මඩුවේ කන්දට වැහිලා තියෙන්නේ කරගස් යන්නේ මේ ටවර් ටික පිටිපස්සට තමයි අපි යන්නේ මේ කරගස් යන view point එක ඔයාලට ගම්මඩුව ටවුන් එක මේකද? 10 කිලෝමීටර දෙකක් ඉස්සරහට. ආ දැන් ඉස්සරහට යනවා. හරි. මේ හරියට මොකද? කලුගල්තැන්න පල්ලිය. කලුගල්තැන්න පල්ලිය. හරි. පරම විදියේ පොඩි අඩමණ්ඩියක්. එතන ඇවිල්ලා මෙතන තමයි මාතලේ ගම්මඩුව යන බස්. කොහොම නවත්තන්නේ? ගන්න දේවල් තියෙනවා අවසාන වශයෙන් ගන්න දෙන්නේ මෙන්න මේ ගම්මඩුවේ පොඩි ටවුන් එක. දැන් මේ පැත්තෙන් ඔන්න ගම්මඩුවේ ඔය කරාගෙන යනවා පහලින් අපි අර පහලින් යන්න බැරි. යන්නේ ඉහළ කොටස තමයි මේ ගම්මඩුවේ. ඉතින් මෙහෙම ඉස්සරහට යන්න තියෙනවා මම ඉස්සරහට. තේ දිනව නේද? මෙතන මේ පොඩි මේ තේ කඩයක් තිබ්බා අපි පොඩි ප්ලේන් ටියක් පොන්න කියලා අනතරුණා. අපි දැන් මේ ගමම අමතක වෙලා ඉන්නේ. ගෙදරම අමතක වෙලා. මේට මෙහෙම දාම යනවා. ඔයාලා පුළුවන් නම් ආවොත් මේ තැන් වලට එනකොට මේ වගේ තැනක ඇවිල්ලා ට්‍රේන් ටිකක් බීලා යන්න එමු නොත් මේ මිනිස්සුන්ටත් ඇත්තටම ලොකු සහනයක් වෙයි මේ ජීවන අරගලේ ගෙනියන්න. ගම්මඩුවේ ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් එකහමාරක් වගේ ඉස්සරහට එද්දි මේ හම්බ වෙනවා මේ එන්න මෙතන
ලස්සන පොඩි ජන්සන් එකක් මෙතන ගහලා තියෙනවා. මේ තවර දිගට යන පාර පෙන්නලා තියෙනවා. ඒත් එක්ක මේ ලලාන් ප්ලාන්ටේෂන් කියලා බෝඩ් එකක් තියෙනවා. ඉතින් මෙතනින් කෙලින්ම දකුණට දාලා උඩට යන්න තියෙනවා. පැත්තෙත් පේනවා ටවර් තුනක්. මේ ඔය කන්දෙන් එහා පැත්ත තියෙන රිවර්ස්ටන් පැත්ත, ඕකට කියන්නේ දං කන්ද කියලා. ඉතින් ඔය කන්ද මුදුනටත් වාහනයක් ගමන් කරන්න පුළුවන්. මේ අඟලේ සිටියේ තියෙනවා පාර. මෙන්න මේ පැත්ත ගත්තාම දැන් අපි ආවේ මෙන්න මේ පැත්ත ඉඳලා. මේ පැත්තම මාතලේ පැත්ත. දැන් මේ මාතලේ ටවුන් එකත් එක්කම උඩින් තියෙන මකුළුස්ස කන්ද තමයි මෙන්න මෙතනින් පේන්නේ. ඊට පස්සේ ඒ කන්දට පිටිපස්සෙන් පේනවා මේ ඇටිපොල කන්ද. ඇටිපොල කන්ද තියෙනවා ඒ කන්දට පිටිපස්සෙන්. ඒත් එක්කම අපිට මෙන්න මේ මකුළුස්ස කන්දට මෙහා පැත්තෙන් පේනවා කන්දක් ගොඩක්. ඔය නුවර යනකොට ට්‍රේන් එකේ ගිහින් ඉවරලා කට්ටිය කන්ද නගින්න යන ඔය අලගල්ලේ කන්ද. අලගල්ලේ කන්දත් මෙතෙන්ම දැක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් තියෙන බතලේ ගොඩ කන්ද, කඳු ටිකක්ම බලන්න පුළුවන්. ඉතින් අපි ආවේ මෙන්න මේ පැත්තෙන්. මෙහෙන් තමයි පාර තියෙන්නේ. මේ අර ටර්පන්ටයින් වනාන්තරයේ මැදින් අපි හොම මේ පාර දිගේ ආවේ. ඉතින් අපිට දැන් ආපහු මේ ගමන මෙහෙම ඉස්සරහට මේ පැත්තට යන්න තියෙන. ඉතින් අපි බලමු තවත් මේ වගේ ලස්සන තැනක් තිබ්බොත් ඔයාලට පෙන්වන්නම්. මේ වගේ නතර වෙලා මේ පරිසරයත් විඳගෙනම අපිට පුළුවන් මේ ගමන යන්න. යන්න නේද? ඔව්, මේ ලබා ගන්න නෑද කවුරුත්.
දැන් මෙහෙම ගිහිල්ලා මේ දැන් ඔහොම තියෙන ඔතන වංගුවක් තියෙනවා ඉස්සර. එතනින් කරගස් මාවුස කන්දට පොඩි පාර. යන්කෝ එනන් අතෙන්. යන් ඉස්සරට යන්. ආ මේ විශ්ව මහත නෑ විශ්ව මහත නෑ මේ ඒ වෙන මහතෙක් නෑ සේසුන් ගාරි. ආ හරි හරි. යන්ද නෑ අද ඉන්නේ. හරි එන ඔබතුමා. ඔව්. ඔව්. යන්කෝ සෑරේමත් ඇවිල්ලා. ඒ කොයි ලග්ගල? හඹංගඟ. ආ ආ. එයාලා මොකද කරන්නේ? ඩල් ඒ තමයි මේ දාමසේක මහත්තය මේ අපි යන කරගස්තයන්න විපොයින්ට අයිති මසම අයිති වෙන්න දවුල් ගස් පතනට නයිතකට ඒක ඇර අපේ පිල්ඩින්න ගත්තින එකව තින්න අරිගත්ත ගන්න උඩල් ලෝකයි ඉන්න හරි හ අපි බලන්න ගෙන හරින දැන් අපිට හම්පුණේ අපි යන කරගස් තැන්න විපොයින්ට් එක ඒ පැත්ත අයිති වෙන්නේ දියුල් ගස් පතන කියන ගාමසේක වසමට මේ ලක්කලට අයිති වෙන්නේ කාලයක. ඉතින් ගාමසේක මහත්තයා මේ අපිට ඇත්තටම ගොඩක් උදව් කරා මේ ගමන එන්න. දැන් එතුමා ඇවිල්ලා අපි එනකම් බලාගෙන ඉඳලා ආපහු යන්න ගිහිල්ලා තමයි දැන් මම හම්පුණේ. බලමු එතුමා ගිහිල්ලා පාර පෙන්නලා ඒ ටික නැසි කරලා දෙයි. පන්සලට වතුර ගන්න. ඇත්තට මේ ගමනෙන්න ගොඩක් අපිට උදව් කරේ අපේ දියුල් ගස්පතනේ ගාමිණිධාරී මහත්තයා. ඉතින් වසන ප්‍රධාන පුරවැසියෙක් තමයි අපි දැන් ඉන්නේ. ඉතින් මගේ හිතවතා චමින්ද මහත්තයා ඉතින් ගොඩක් උදව් කරා මේ ලලාන් වතුයාට තමයි මේ දියුල් ගස්පතන ඊට පස්සේ කරගස්තයන් අයිති වෙන්නේ. මාහුස්සරන් දේ ටිකම අයිති වෙන්නේ. අපිට මේ වතු අධිකාරීතුමත් එක්ක කතා කරලා අවශ්‍ය පසුබිම පහසු ගන්ටික ලෑසි කරලා දුන්න. පරිස්සම ඉන්න අරගොල්ලෝ අලි ඉන්නවා. අලි වෙඩි තියනන්නේ. දෙමළෙක් කෙනෙක් ඉන්න එතන. ඒ ළඟම තමයි නතර වෙන්නේ. අපේ කාර්යාලයේ වහපු තැන තමයි තියෙන්නේ. හදලා තින්නේ ඒගොල්ලෝ. මම සිද්ධ කරනවා කියලා කිව්වොත් පරිස්සම යන්න ඔතන තමයි හාමුදුරු ඉන්නේ. ඔතන ගිහිල්ලා මෙහෙම අතුලට තියන පාර. අපි දැන් ආයේ මේ පාරේ මේ අය කොහොමද යන්නේ? හැරෙන්න නෑනේ. නෑ නෑ. පන්සලට හැරෙන්න පාර තියනවා. ඒ අර වෙන කොහෙවත් නෑ. මේක ටවර් එක පාර. ආ මේක ටවර් එක පාර. මේ ආමිකේ හදාගිය පාර. දැන් මෙතනට දැන් ඔන්න ඇත්තටම අර තව සුවිශේෂී කාරණයක් කියන්න ඕනේ. මේ දැන් අපි ඉන්නේ මාතලේ දිස්ත්‍රික්කේ උනාට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස දෙකක් වෙන්දෙන මායිමේ. ඒතකොට මේ මෙන්න මේ පැත්ත තියෙන්නේ අඹංගඟ කෝර්ලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට. මේ පැත්ත අයිති වෙන්නේ ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසට. ඉතින් මායිම් දෙකක් මැද තමයි ඉන්නේ. දැන් කොහොමත් අපි දැන් මේ අර පැත්ත අයිති වෙන්නේ කෙලින්ම ලග්ගල. ඩැල්ල ඉන්නවා. ඉතින් ගොඩක් මෙහරි ඉතින් පාරෙන් එළියට බැස්සොත් ඩැල්ල එල්ලෙන්න ගන්න කොහමද? දැන් මේ වෙනකොට මීටර 10ක් විතර අපි මුහුදු මට්ටමේ ඉඳලා ඉහළට ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙන්න මේ දකුණු අත පැත්ත දැන් පේන්නේ මේ ලක්කල පැත්ත. ලක්කල පැත්ත තමයි මේ පැත්ත පේන්නේ. අපි කඳු වැටි වටහිර පැත්තෙක ඇවිල්ලා කඳු වැටි නැගෙනහිර බෑවමට තමයි දැන් ඔන්න අපි ඇවිල්ලා තියෙන කන්ද දිගේ කරකිලා. මෙන්න මේ හරියේ සම්පූර්ණ මේ පතනක් තියෙන්නේ. පතනක් තියෙන්නේ මේ ටර්පන්ටයින් ගහට වැහිලා තියෙන්නේ. මේ අපි යන කරගස් තැන්න පැත්ත තමයි මේ පේන්නේ. ඔයාලා ඉස්සලා සම්පූර්ණ ගමක් තිබිලා තියෙන. දැන් ගම නා යන ප්‍රශ්නයක් ඉඳ අයින් කරලා තියෙන්නේ. ඉතින් ওই පතන් යායේ මැදින් තමයි අපි උඩහට යන්න තියෙන අපේ සංචාරක ගමනාන්තයට. ඉතින් එහෙනම් අපි කොහොම යමු මේ පාර දිගේ දුෂ්කර මාර්ගය දිගේ මේ පැත්තට අපේ ගමනාන්තය හොයාගෙන.
අපි දැන් ඉන්නේ කරගස් තැන්නේ මේ අතහැරලා දාපු ගම්මානේ. ඉතින් අපි පෙන්වන්නම් මෙතන කොහොමද තියෙන තත්ත්වය කියලා. දැන් මෙන්න මේ හරියෙන් පේනවා නේද? ටවර් ටික. ওই තමයි කරගස් තැන්නේ ටවර් ටික. අපි මේ පැත්තෙන් තමයි ආවිල්ලා කන්දි නැගෙනහිර පැත්තට ඇවිල්ලා අපි මේ පැත්තෙන් දැන් යන්න ඕනේ මෙන්න මේ පැත්තට. මෙන්න මේ හරිය තියෙනවා ඉස්සර තිබ්බ ඉස්කෝලේ කරගස් තැන්නේ. මෙතන තමයි ඉස්සර මේ වත්තේ කට්ටිය වැඩ කරනකොට ළමයි බලාගෙන තියෙන්නේ මෙන්න මේ ස්ථානේ. ඉතින් වත්තේ පොඩි දරුවෝ ගෙනල්ලා මෙතන තියලා තමයි කට්ටිය වැඩට ගිහින් තියෙන්නේ. මේ ගම අතාරින්න කලින් ගාමසේක මහත්තයා දිවුල්ගස්පතනේ ගාමිල්දාර මහත්තයාගේ ඔෆිස් එක මෙතන තිබිලා තියෙනවා. වත්තේ ඔෆිස් එකත් මෙතන තිබිලා තියෙනවා. දැන් අපේ වාහනේ මෙතන දැම්ම රංජි අයියාගේ වාහනේ මෙතන තියෙනවා. ඊට මේ පැත්තෙන් පේන්නේ ඔය මාවුස කන්ද පේනවා. ඉතින් මෙතන තියෙන්නේ මේ මේ අපි වාහනේ දාලා තියෙන හරිය මේ සම්පූර්ණ මේ වත්තේ ෆැක්ටරි එක තිබිලා තියෙන්නේ මෙතන. දැන් ෆැක්ටරි එක දකින්න නැහැ. ඒකේ පරණ යකඩ තියෙනවා. මේ යකඩ කණු හිටවපු යකඩ කණු මේ තියෙන්නේ. ඒවා කපලා තියෙන්නේ. මෙතනත් බිල්ඩින් එකක් තියෙනවා. ඉතින් මේකේ මේ ගමේ මේ හරියට කියන්නේ දිවුල්ගස් පතන තමයි ගාමිල්දාරි වසම. 2012 මේ පැත්තේ නාය ගිහින් තියෙන. ඒ හින්දා මේ ගම සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා තියෙනවා. අපි බලමු උඩට ගිහිල්ලා තා මේ ගැන අපි බලමු මේ පැත්ත ගැන තොරතුරු ටිකක් ඔයාලට කියන්න. මෙතන අපේ කට්ටිය දොඩම් එකක් ලෑස්ති කරනවා. මෙහෙ තිබ්බා ඇඹුල් දොඩම් වගේ කට්ටිය කඩාගත්තා. කට්ටිය දොඩම් එක ලෑස්ති කරනවා. හොඳ වෙලාවට කියන්නේ මේ කට්ටියටම පොඩ්ඩක් වතුර තිබහ වෙලා හිටියේ. දොඩම් එකක් බීලා පොඩි රෙස්ට් එකක් අරගෙන අපි ආපහු ආයෙත් ගමන පටන් ගමු. මේ පාර ටිකක් අර මුලින් තිබ්බටත් වඩා ටිකක් අමාරුයි. මේ හරි පා වාහන යනවා ගොඩක්ම අඩුයි වගේ. දැන් මෙතන තියෙන පොඩි ඇල ඇල ක්‍රොස් කරලා තමයි අපිට යන්න තියෙන්නේ. කරන්න හම්බුණානේ. ඒක තමයි කරගස් තැන්නේ පටන් ගන්න දුනු මඩලා ඔය කියන්නේ. දුනු මඩලා ඔය ක්‍රොස් කරනකොටම තියෙනවා පාර දෙකට බෙදෙන තරම්. එතනින් දකුණු අත පැත්තට දැම්මොත් යන්නේ පහළ තියෙනවා ලයින් ටිකක්. ඒ ලයින් පැත්තට එතනින් වම් අත පැත්තට අර ගේට් එක උඩට දාන්න ඕනේ. ඒ පාර කෙලින්ම යන්නේ මේ කරගස් තැන්නේ view point එකට. ඉතින් මේකේ ඇත්තටම දැන් අර පහළ ලයින් වලට නම් මිනිස්සු දෙයක් හරි යනවා. දැන් මේ පාරේ ඇත්තටම වත්තේ ටැක්වේ විතරයි යන්නේ. පාර ගොඩක් කෙලේ වැදිලා තියෙනවා. මෙතනින් එහාට ඉතින් පාර අර අපි ආවට වඩා ටිකක් අමාරුයි පාර. බලමු ඉතින් උඩට ගිහිල්ලා 10 කිලෝමීටර් 3ක් යන්න තියෙනවා කියලා.
ගොඩක් නතර වුණා මෙන්න මෙතන පොඩි ලස්සන තැනක්. ඒ කියන්නේ ඇත්තටම පොඩි නෙමේ මාරම ලස්සන තැනක්. මේ ලොකුම view එකක් තියෙනවා මේ මෙතන ඉඳලා. ඉතින් අපි ආවේ ඇත්තටම මෙන්න මේ පැත්තෙන් ආවේ. මේ පැත්තෙන් තමයි ආවේ. මේ කරගහ තැන්නේ ඔය ටවර් ටික මේ පැත්තෙන් පේනවා. අර ඩංකන්දේ කන්ද තමයි, කන්ද මුදුන ටවර් එකක් තියෙනවා. මේ මේකට කියන්නේ පටනංගල කියලා කන්ද කියලා. අංගල සිටියේ මේ පටනංගල කියලා තියෙන. දැන් ওই කන්දෙන් එහා පැත්ත තමයි ගොඩක් සංචාරකයන් එන ওই රිවර්ස්ටන් මේ තියෙන්නේ මේ කන්දෙන් එහා පැත්තේ. ඔයාලට මම පෙන්නම් මේ මෙතෙන්ද පේනවා මේ රිවර්ස්ටන් පතන පිටවල පතන ගොඩක් ওই රිවර්ස්ටන් ආපම කට්ටිය ඇවිල්ලා මේ පුංචි ලෝකාන්ත කියලා ඇවිල්ලා බලන්න මේ ওই පිටවල පතනද. ඉතින් ඒත් එක්කම අද ගොඩක් මේ කාලගුණේ අහස හොඳට පැහැදිලිව තියෙනවා. අර ඈතින් පේනවා මේ නකල්ස් කඳු පන්තිය. මේ 5 peak කියලා කියන්නේ ගොඩක් ඔය කට්ටිය hike කරන තැන. ඒත් එක්ක මේක මෙහා පැත්තට ආපුවාම මේ ලකේගල මීමුරේ තියෙන ඒක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් කෙහෙල්පත් යහන්ගල පේනවා. මෙතන තියෙන මාණිගල. මාණිගලත් මේ ළඟම තියෙන කන්ද මාණිගල ඒක බලන්නත් පුළුවන්. ඉතින් තව ඈතට කඳුපන්ති ගණනාවක් පේනවා. ඉතින් මේ පැත්තෙන් ඔය මාඋස්සා කන්ද පේනවා. ඊට පස්සේ මේ පැත්තේ තමයි ওই දෙවුල් ගස් පතන කියන පැත්තේ තියෙන්නේ. ගාමසේක වසන දැන් ගම් තුනක් තියෙනවා කිවනේ. දෙවුල් ගස් පතන මේ පහළ තියෙන්නේ. ඉතින් ඇත්තට මාරම ලස්සන තැන. අපි පොඩ්ඩක් නතරුණා. ඉතින් ඒක මේ සුන්දරත්වෙත් බලන්න අපි යමු මේ ඉහළට යන්න තියෙනවා. අපේ ගමන අන්තිම 10 කිලෝමීටර් දෙකක් විතර යන්න ඕනේ. ඔන්න තේවත්තකට වැටුණා. මේක නම් අපි දැක්ක තේත් එක්ක ගත්තාම ටිකක් හොඳට තේ වගාව තියෙනවා. දැන් මේ කන්ද දිගේම කොහොම පාර තියෙනවා. මේ හරිය නම් ඇත්තටම වාහනයක් ඇවිල්ලම නැහැ. අඩිපාරක් තියෙන්නේ. මෝටර් සයිකල් වගේ ඇවිත් තියෙනවා. මෙන්න මේ පැත්තට තමයි යන්න තියෙන්නේ අපේ ගමනාන්තේ. දැන් ආයි ලොකු දුරක් යන්න නැහැ. සාමාන්‍යයෙන් තව කිලෝමීටරයක් එකමාරක් ඇති අපිට හිතන විදිය. දැන් ගොඩක් අපි ඉහළට ආවා. දැන් ආපහු අයත් පොඩි කැලෑ කැටියක් හම්බුණා. කැලෑ කැටියෙන් පස්සේ අයත් උන්න නිවෘත භූමියකට තමයි අයත් ආවේ. මේ හරි ඉස්සර තේ තිබිලා තියෙන මේ සම්පූර්ණයෙන්ම තේ දැන් ගොඩක් මේ වෙලාව තියෙන මේ පැත්තේ තියෙන තේ කැලේට ගිහිල්ලා කාලෙකින් මේ පාරේ වාහනයක් ගිහිල්ලා නැහැ. කරගස් තැන්න ටවර් ටික පේනවා අපිට වම් අත පැත්තේ. පොඩ්ඩක් පහළට බහින්නේ. පළමුව තාම හිතාගන්න බෑ අපි මේ යනවා මේ ගිහිල්ලා කොහොමද කියන කැම්ප් සයිට් එක view point එක තියෙන්නේ කොතනද කියලා. දැන් ආයේ කන්ද වටේම කැරකිලා මේක ඇත්තටම හිතා ගන්න බෑ වෙනකන්. කන්ද වටේ කැරකිලා ඔන්න ආයෙත් ආවා මේ රටවර තේන පැත්තේ කන්දේ. ඒ කන්දේ නැගෙනහිර පැත්තට බරව තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ.
ගන්න කරගහ තැන්නේ කවර ටික දැන් හොඳටම පේනවා අපිට අර භාගයක් වගේ තමයි පහළ දිපෙන්නේ දැන් කවර ටික ඒත් එක්ක මෙතන දින ගොඩ නැගිලි ඒ හැමදේම පැහැදිලිව පේනවා දැන් ඒ කන්දේ අපි එන්නේ නැගෙනහිර අන්තිර තමයි එන්නේ මට හිතෙන විදියට අන්නර පේන පතන පැත්තටම යන්න ඕනේ මේ පාර තියෙන විදියට බලමු ඉස්සරහට ගිහිල්ලා ගොඩක් මේ හරියේ පොළුහරක් ඉන්නවා පොළුහරක් ආපු පාරක් අපි දැක්ක කැලේ දිග ඇවිල්ලා අනිත් කැලේට මාරු වෙන ඒ වගේම අලිත් ඉන්නවා අලි එනවා කියලා කිව්වා හැබැයි තාම නම් අලින්ගේ සලකුණු මොනවත් අපිට දකින්න හම්බුන්නේ නැහැ දැක්කොත් පෙන්නන්න බලන්න මේ එතන මාර ලස්සනක් තියෙන මේ වටේම මේ වටේම තියෙන්නේ පතනක් තියෙන සම්පූර්ණයෙන් මේ පිටිපස්සෙන් ඔන්න පේනවා කරගහ තැන්නේ ටවර් ටික ඒ කඳු ටික මේක අමුතුම ලස්සනක් තියෙන්නේ මේ හරිය බලමු මෙන්න මෙන්න මේ පැත්තෙන් ටවර් ටික ඊට පස්සේ මේ පැත්තෙන් තව පුංචි කන්දක් තියෙනවා අර පැත්තෙන් කඳු වැටියක් මෙන්න මේ පැත්තෙන් මම හිතන්නේ මේක මුදුන වෙන්න ඕනේ view point එක තියෙන්නේ අනුරය මේ කොහෙද මේ එක්කන් නාවේ අපිට විශ්ව හැදන්න පාක් කරා මෙතන තමයි කෑම් සයිට් එක. ඉතින් මාරම ලස්සන තැනක් මේ පැත්තේ හොරගහ කන්ද පේනවා. රංජියාගේ ජිප් එක මේ පැත්තේ දැන් මේ පැත්තෙන් හුලඟෙනවා. මේ පැත්තෙන් හුලඟෙනවා මේ රිවර්ස්ටන් පැත්ත. මේ හුලඟෙනවා. ඒකට මේ ජිප් එක මෙහෙම අරහට දැම්මා. මේ ජිප් එක අපි මේ පැත්තට දානවා. දාලා ටෙන්ට් එක මැදින් ගහගෙන තමයි අපි ලෑස්ති කරලා තියෙන්නේ. හැබැයි මේ අපි කියවනේ අලි ඉන්නවා කියලා. අලි ඉන්නවා කියලා කියවනේ ඉතින් මේ දැන් ඇත්තටම මේ අපි කැම්පින් සයිට් එක ගහන තැනම අලි ඇවිල්ලා අලි පිටි දාලා ගිහින් දෙනවා මම පෙන්වන්න. මෙන්න මෙතන මේ තියෙන්නේ. මෙන්න මෙතන දැන් සති කීපයකට කලින් ඇවිල්ලා අලි ඇවිල්ලා තියෙනවා. හැබැයි මෙහෙම අලි එක එක් දෙන්නෙක් තමයි ඉන්නවා කියන්නේ. පළමුවෙන් අපි ඒකට සූදානම් වෙලා තමයි ඇවිත් තියෙන්නේ මෙතන ලයිට් ටික දානවා. ඒ වගේ ගිනිමැලයක් ගහනවා. ඒ වැඩ ටික අපි ඔක්කොම ලෑස්ති කරනවා. ඉතින් උදේට ඇත්තටම ගොඩක් ලස්සන දේ මෙතන.
අපි ඔන්න කරගහ තැන්නේ කෑම් සයිට් එකට ආවා. ඉතින් මෙතන ඇවිල්ලා පෑවෙන්න කලින් අපි ටෙන්ට් එක ගහලා කෑම් සයිට් එක සෙට් කරලා තියෙන්නේ. රෑට අපි ලෑස්ති වෙන්න පොත්තුවක් ගන්න. පොත්තුවක් තමයි මේ ගහන්න ලෑස්ති වෙන්නේ. කට්ටි අතන යසස්ලා රංජියලා සෙට් එක මාරම අපි කරපු සංචාරවලින් මාරම එක්ස්පීරියන්ස් එකක් ගත්ත තැනක්. ඒ කියන්නේ මේ මෙතෙන්ට එනකම්ම මේ හිතාගන්න බෑ මේ වගේ තැනක් තියෙනවද කියලා. දැන් අර පැත්තෙන් ඔක්කොම රිවර්ස්ටන් පිටවල පතන ඒ සයිට් එක ඔක්කොම පේනවා. ඒක පේන ගම මේ මෙතෙන්ට එනකම්ම මේ පැත්තේ view එක අපිට පේන්නේ නෑ. ඊට පස්සේ කැකිලාව පැත්තේ අපි ලිටිගල කඳු වැටිය දක්වාම පේනවා. ඉතින් ඇත්තටම බොහොම සුන්දර තැනක්. ඉතින් හෙට උදේ අපි මෙතන ඉඳලා මේ උඩට යන්න ඕනේ. මේකේ view point එකක් තියෙනවා. හෙට උදේ තමයි view point එකට යන්නේ. ඉතින් අපි බලමු මෙතන barbecue එකක් දානවා. රෑ කොහමද camp site එක වෙන්නේ කියලා බලමු. ඉතින් බලලා අපේ පළවෙනි episode එක අද රාත්‍රී අපි මේ camp site එකෙන් ඉවර කරනවා. එහෙනම් දෙවෙනි episode එකෙන් වලට බලන්න පුළුවන්. අපි view point එකට ගිහිල්ලා view point එකේ තියෙන ලස්සනයි ඒත් එක්කම අපි යන ගමන් හිතාගෙන ඉන්නවා මේ යන්න මේකේ මාඋස්සා කන්ද පැත්තට. ඒ පැත්තත් බොහොම ලස්සනයි. ඉතින් එහෙමනම් ඔයාලට බලන්න පුළුවන් දෙවෙනි එපිසෝඩ් එකේ. රාත්‍රියේ බාබකියු එකක් දාලා අපි මේ වීඩියෝ එක ඊළඟින් සමු ගන්නවා දෙවෙනි එපිසෝඩ් එකේ හමු. ආලන්න මොකක්ද සතුටට බලන්න.